ඉන්දිය ආ්ඩුව එක පත්තකින් ඉන්දයාාවගේ කියෙන න අපිත්තක් ගණනදෙනනක්නඒ එක නඳදනවතන අදාානිිලත්තෙක් කියලා. ආ්ඩ ආණඩුව නිකන් ඉන්නේ පතෝල වගේ ටත් නෑ මටත්නෑ. ඇව්හාම නිකන් උත්තර දෙෙන්නේ. අරාජිගේසකම්බල වගේ.ඇඒ ඒකත් නෑ සත්‍යත් නොවේ අසත්්‍යත් නොවෙයි ඉන්නවාද නොවේ නොඉන්නවාද නොේ නික ගරරි ශත්්සාහස්තුරුවරුම් රි ආන්ඩුව ඉන්න රආන්ඩුවනක මේක පුදුම දේශ ප්‍රේමියයක්න්? ඒ නි අර අපි කියෑන මක් කැවු දේස ප්‍රේමෙන්ටික් කියන්න. කැවුට දේස පේමීන්ට කියන්න අ විමල් වවරවන්සකො යයි ස්තරටල්ල නෑ මේක ප්ලික් ප්‍රයිට් පාර්නසිිප්ක්න. එතකොට ඒක ඒ ආණ්ඩුව වෙන්න පුළුවන් නොවන්න පුළුවන්. ඇෝ. පලික් ප්‍රවට පාර්්න සිිප කියන කත ගරන්න එපා දේ ප්‍රේමට පුරුවන් ප්ලික් ්‍රට පාර්නිප කා කරන්න ම කැවුට දේස ප්‍රේමිේක්න ප්ලික් ප ්‍රයිවට පාර්නිප පබ්ලි ්‍රයිවේ පාට්න ිප් කියලා කියන්න නවලි රල් වැඩේ. ඒල් වැඩ ප ා ිපි පි රත . මේ ලිබරල් රටවල් වල පවා දනේශව රටවල් පවා ප ි ්‍ර ට ා් ිපක ල කියන්නේ. ෝපරේ සමාගම් විසින්. ඒ රාජ්‍යතෙ එකතුල අන්තිමේති රාජ්‍ය දරුවනගල්ල ඒ සමගම් තහවරු වනය. සමාගම් ප්‍රාග්ධනය සමාගම් මුූල්ල විසින්. ඒ. ඒඒ පබ්ලික් නැත්තන්ගේ ජනතාවගේ මර්මස්ථාන අත අත පත්කර ගැනීම නවලිබර ක්‍රියාවලිය කොටසක්. එක එක උපක්‍රමයයක් එක ස්ටටජියක් දැේ විමල් වී රහසගොියාව ගම්මන් පෙළ ගොයියා මේ කැවුටු. මනේ අතර වැලේ වැල්නෑනේ මේ දේසප ප්‍රේමින්න්ට වැලේ වැල්නෑ. ලේ ල්ලති දේශප්‍රේමෙන් විල්ලකිෙන මේ පබ්ලක් ප්‍රයිවට් එනිසා මේ කවරාවත් ඒකනි ආ්ඩුවත් පන්න පුුවන් ඇහෙමනත්තම් මේ පුද්ගලිකාංශයත් පෙන්න්න පුළුවන් මේ පුද්ගලිකංශය කියලා ගැන මේ කවදම අධාන. අධනි අදහනි කියලගෙන සමාගම්. මේ වනකම් පාරජාතික සමහගම් මේගොලු මුළු ෝකම පුා මේ අල්ලගෙන ඉන්න ඉන්දිාව ඉන්දියාව නැතරමනතිකල ඉන්දාව ගොී නැත්තට නැතිකරමින් ඉන්නන්නේ එමනිසු පරට පැලකින මේ සමාගම් අයින් කරපන් කියල ම ඇ මේ ො ොන ප්ලික් යිවට් ප්‍රයිවට් කල ගැන ලංකාව ඉන්න පුද්ගලි ආයෝජ යවතුත් හත ලංකායි දගලිකයටක. මේ ඇ අධාන මේ අධානිත් එක්ක මේ ගනදනුව යන්න ගොම්ම ගම්මන් පි ගොල් කියලා විරුවන්ස ගොයිියලා ල මේ කිහෙම එකක් න මේ කියල ඔය කැවුටු කතා කියන්නපා. මේ කරතමට වදුුරු කුණ හර්ප කියන්නේ වදුරු කුුණු හර්ප කියන්නපා මේ මේ දැන් පුොහොම පැදිලි ෝන් පේනවා. මේ අදානිලා අතට පත්පත් කර ගැනීම ක්‍රියාවල ඉන්නවා. මේ සමාගම් මුූල්ල මේ ක්‍රියත්මක මින් තිබින්නේ. නවලිපර ගට පිළිවෙ ක්‍රියාත්මක විමින්න්තිිබෙන්නේ. අපි වඩා ොගට. මේ සමාගම් මූල්්‍යය. සහ ඒ සමාගම් මුල්්‍යත් එ සඳාන ගත වෙලා ඉන්න. ඒ අධිකාරීවාදී. එ මෝඩිගේ ආණ්ඩුවේ ක්‍රියාවලිය පිළිබඳව. මේ අපිට වඩා හොතට ඉන්දියාවේ. ඉදියාවේ දේශපාලන ආර්ථික චින්තකයන් බොහම මෝදදිී විග්‍රහරනවා.ඇයින් ඉදිරි පෙළේම ඉන්න කෙනනෙක්තමයි ආචර්ය ප්‍රබහත් පට්නෑක් කියන්නේ. ඕ ඉතා පහැදිලියෝම කියනවා මෝදිගේ ආණ්ඩුවේ ස්වරූපය. මෝදිී වැඩ කරන ස්වරූපය. හොද මේ ඉතාම වැදගත්. හො මේ මෝදී වැඩකරන ස්රපය අපිට ඉතාම වැදගත්වෙනවා. ඉදිරියේදී අපේ දේශපාලනය ීරනාත්මක සසාධ ගැක්බවට මෝදිගේ භාර්ධයේ ජනත පක්ෂය පත්වේදෝ කියන බරපත අනතුර පරපතල් සැකයක් අපිට තිබෙනවා. පෙරේදව වන්නමට අපිදකිනවා. මෝදගේ නමනැත්නම් ශ්‍රී ලංකා භාරතතිය ජනත පක්ෂේ ගේෙලක බිකිරීම සඳ උපසාහයගේ දෙනවා තොර මේක බරපත අනතුරතියෙන්නේ මෝදිික කයිඩ කටයතුර නාකාරය මෝදිිගේ පක්ෂේ සර්භූපය එයා කායික්කත වැඩ කරන්නේ ඔවන්ට සමාගම් එක්කතින සම්බන්ධය. ඒවා බොහොම පැහැදිලිව මේ දේශපා නාර්ථික විද්‍යාක්ඥෝ මේ විශාරධයෙන් පොහම පැදිලියොම කියීනවා. මේ කතැනක බලන්න. ඕක නද මෝදී. pal article with. Thedhi years have witnessed an authoritarian imposition upon society by an increasingly centralized state, the setting up of one segment of society against another, and the promotion of all of a cult of hatred behind which the state acts directly in corporate interest.. <laughs> ෝදදිගේ ආන්ඩුවේ ස්වරූපය තමයි. පරපත අධිකාරරිවාදී ස්ොරූපයෙන් කටේතුගන්න එක. එක සමාජයක් තව සමාජයක ටෙරහිව. එක කණ්ඩෑයමක් අනිකන්ඩාෑයම ෙරහි උසිගන්මන එක. ආ ෛරියම් වෛරියය මුදාහරින එක අ මේ සියලුදේ අතර ඔවු අතරතින ලොකුම එකඟගතාවේ තමයි. ඒත් සමගම් ඒ සමාගම්මල අවශ්‍යතාවයට අනුව කටේතු කරන එක. ඇ මෝදිිගේ සමාගම් එක්ක තින සම්බන්ධය කොතරම්ද කියලා කියනවන්නම්. ඔහු කියනවා. ද මෝදී ගෞන්මන්ට ටලි. In cahoots with corporate interests, why the Indira Gandhi regime maintained its difference with the corporate and even presented a progressive anti-corporate image? Indeed, no government in post-independence India has been as close to the corporate as the Modi government. A point exemplified by his travelling, by his travelling in Adani's aircraft to New Delhi. යි මිනිස්ට මේ මදකතියාගන්න කොතරම් ිට්ටු දදානිලත් එ එක කියෙනනවනම්. අධානිකගේ පුද්ගලික ගුවන්්‍යානයකෙන් තමයි මෝදිි දවුරුන් දෙෙන්නේ අන්නෙ දිල්ලියට. එහම ගිය හම ගිය දැවන්ත සම්බන්ධයක් තමයි මේ මෝදිිගේ ආණ්ඩුව සහ මේ කෝපරේට් ඉන්ට්‍රස්් එක නැත්තම් මේ සමාග මූල්්‍යත් සමඟ තියෙන්නේෙ. එනිසයි මේක තින භානකකම මේ ඒ හරහා. එක පැත්තකින් සමාගම් මුල්්‍ය සහ ඒ අධිකාරීවාදී දේශපාලන යාන්ත්‍රණය ලංකාවට ඇතුල්වීම. එකපැත්තකින් ජාතිවාදී වර්ගවාදී ස්වරූපයෙන් රටක් අනික් ප්‍රජාවක් කවත් ප්‍රජාවකටයට හෙව. උසිගන්වන ස්වරූපය පාලනයක් තියෙන මොදීගේ ඒ දේශපාලන මැදිිහත්වීමක් ලංකාවට සිදුවෙනවා නම්. ආ ඒ භාර්තිය ජනතාපක්ෂය වැනි අන්තවාදී ස්වරූපය අත්වනෝමතික ස්වරූපේ දේශපාල පක්ෂයක්ක් ලංකාවට මැදිහත් වෙනවා නම් ඒ මේරටේ ස්වයිරිභාවයට මේ රටේ දේශපාලන්ටකඩ බරපතල අනතුර. ඒ ඒ අනතුර දැකලතියනෙ ලංකාවෑ දකින්න කලින්. ඒ රටවල ඒ දේශපාලන ආර්ථික විද්‍යා විශේසක්ඥයන් ඒ ඒඒත් චිින්ත කැනන්නේ පිළිබඳ හොම ගැමරින් අධ්‍යනය කළ තිනවා. එ සපි මේේ පා අපි ගෑන්නන මේක ලේසි වැඩක්නේ. මේ සූදානම්බෙන් අදානිලාගේ ඇතුල්වීම මේ සූදානම්බීම මෝඩිගේ භාර්තිය ජනතාපක්ෂය ඇතුල්වීම අනෙක් පැත්තෙන්. මේ වනවිටත් චීන කොමිනිස් පක්ෂය කියන මාවෙන් එ චීන දේශපා චීනේ ඒ අධිකාරීවාදි ස්වරූපේ නවලි බරල් දේශපාල තන්ත්‍රය. මේවනවිට ලංකාව ශ්‍රීලංකා පපුතු ජන පෙරමුණේ හරහ ඇතුල්වෙමින් තිබෙන. ඇතුල්වෙිලා හමරයි. සේවැනි තත්වයක් තියෙන්නේ. එනිසා බරපතල බරපතල දේශපාලන අර්බුදයක්තිබවා. අපේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනත් දේශපාල න්‍යායපත්‍රයන් අධිකාරරි ස්වරූපයේ අති දක්ෂ නාංශික ස්රපයේ දේශපාල න්‍යා පත්‍රයන් වට යටතවයි මින්තිබෙනවා එනින්ස මේ බරපතල කාරණයක්විදිටයි මේ රටේ පුරවසියන් විදිහට අපි දකින්නේ. ඒවගේ දැ ඒගේ අපි දැක්ක දෙයක් තමයි අ ජොන්ස්ටන් ප්‍රනාාන්දු මහත්්‍යයා අප දැක්ක ඊ පෙරේද දිගටම කියනවා කලෝඩියා ශාකර් ෝ ඉත් ො ඒ සාාකයේ ඉවත් නොකර පාරහදන්න ගියොත්තේම බිලිය නටයි දස මහයක් වියදංවෙනවාඩු. පුදුම විදිහයට රටේ සම්පත්වලට මේ රටේ මුදල්වලට ආදරයක් දක්වන බවක් පේනවා ජොන්ස්ටන් ප්‍රලාාන්දු මහත්්‍යයා. ඇත්තනම ොස්ටන් ප්ලාාන්දු මහත්තයයායට හන්න තියෙන්නේ මේ කතා කරනමක් ලෝඩයා ශාගේ බේරගත්තොත් මචරක් වියදක්ගෙනවයි කියලා. ලට කියන්න ලුවන්ද ැක් පපලතියන ගස්්ටික ආ ැන් කරලතින වනවිනාසය. කරලතියන ඉඩම්මං කොල්ලිය මේමට විදංවෙලා තියන මුදල මේවයින් මේරට දහිම වෙලාතින මුදල, මේ කතා කොවවා බිලිය නටයි දසුමහය ොකොද මේ ශාකීය බේරගන්න ඕඩෙ නිසා. මේ ශාකය කපලදහන්න මේ ගහ කපන්නා මේ ගහ පනන්න රක් ව හේතු. මේ ගහකපන්න හේතු දක්කනවා බිල්ිය නටයිදසු හයක් මේකට වියදංගෙනවා මේ ගහන් නොකප මේක කොරන්න ොත්තේම හත්ත ලව තමුන් හැල කපලතින ගස්්ික. සිංහ රාජය එලිරගෙන හිලා පාරවල් හැදවා. මුතුරාජවෙල මුතුරාජ ඉස්ස කොටු හතුපු එක පුත්්තලම් පැත්තේ කරපු වනවිනාසය වගුරපින් ගොඩ කරපු එක අර ජලපෝෂ්ිතියන් විනාශ කරපු එක. දහයියා ගලව වනවිනාසය හතරාටේම තියෙන කැලාටික කපලාතියෙන්නේ. ඒ අප ඒවා මුලගන කොට්ට ෝචර මිගනන් යනවාදේවට කොච්චර මුදලහක්. මේ රට රහිමි කල්ලද සම්පත් අහිමි කල්ලද. එක මිල කියන්න පුළන්ද ඒට ිියන් ගනන්ල ලතියන්න පුළුවන්ද රනති විනාශසය මේ දැන්කතාගනකට පිනට අයිද හක්්‍යව කියලා. ඉති මේ ගාහකපනක හන්න දෙද. මේ උන්දට ගහක් වැඩද දෙකිවලු අ බනක බහ රජ්ජිරුවන්ගේ බෝනක බහුරජ්ජරුවන්ගේ රජවාසල උත්සංගය මිනිනි. හත් වැදකිවලු ගහත් කපනෙකු මහදයක්ද ූනක බාහු රජ්ජුරුවන්ගේ. රාජ පහ ණ්ඩපයත්තු ගුල්ලගෙන ගිය මනිසුන්ට. ව මොනවාද කතාගව් වලු. මෙච්චර. පුදුමාකාර උනන්දවක්ති වෙන වල් මේ රටේසි සල්ලි වලට. ඇැයි මෙච්චර උනන්දුවක්නෑනේ මේ මෙච්චර උනන්දුවක්තියෙන ිනිහ. තමන්ගේ මේ ඉස්කාගාර අර්මාන්තය. තන්ගේ ඩිස් ල කියනක ෝල් ස් ල ස්වෙල ඒක තියන රප ල් කෝට හලිය. ුපියල් කෝට හතල ක්ේනවා ද වශයන්ෙ වන්න එව්ගේව නේවමඟ හරවා. රට ආදරන ඒවගේවලන්නවා. ගාකපන්න හේතු කියනකං ගාහකපන්න හේතු හයන්න නෙමයි. ගාහකපනදදානක හමරි පාරම්බානල පානක ෙයි බද ගේවලයි ව තමන්ගේ ිස්තස්සකේ තමන්ගේ ්‍යාපාර වල බදතුවලින් දහ ද දුවලින් බදන ෞරද ක් ඒවයි හැගේ හැගින්නවා කෝට ත ගවන්න ්වාගේට වන්නේන. ූග වන්නේ තවල පල චරක් චරක්ගේ වන්න නවා කිය ඒවගේ වන ගහ පන්න තමයි හොයන්න කෝමරිගල්ල. ගහට වැඩේ දෙන්න විදිහක්කොයන්න. ඒවගේ අවසාන වශයෙන් දැන් දැල් ලංකාවින්න ලොකුමම ඉඩම් අල්ල ගන්නා බවට පත්වෙලා තිී ඉඩම් මංකොල්ල කාරය බෝට පත්වෙමින්දන කුමා සංගක්කාර දැන් අන්තිමේදී කුමාර් සගක්කාර තමයි ලංකාවවින්න ලොකු ඉඩම් හෝර. ලංකාන්න ොක්ුම ටන් ොරබාව පත්වෙමින් දනි කුමා සංගක්කාර. සරලෝ මහන්නතිනි බයද දැන්. මොකක්කරි බයක් දෙනනත කුමා සංගක්කාරගෙන. සාමාන්‍යෙන් හමනි මේ ගොල්ලන්ට කවුරු හරි දැක්කාම මේක ඉදිරියේදී මේකා මට ප්‍රශ්නයක් වයි කියලා හිතුනොත්හේම අපේ ගමනට මේකා බාධාවක් පේ කියෙලා හිතුනොත්ේ මොක් කරි දානය ඇතුළට මොකක් කරි පිටින දැම් බලන්නක පුදදුම පුදුව විදිර මේ නිලධරින් ක්‍රියාත්මක වෙනවා. ේකම්මල කතා කරනවා මමාධ්‍යවලට විල්ලා ආණ්ඩුකාරය කතරන මේක මහ වන විනාසයක් මේ විදි රිඩන් කොල්ල කන්න දෙන්න බෑ අක්කර දහ පන්ද දහ දහ දෙනවා තමන්ගේ හෙංචයියන්ට උන් දිකට හරහාට එලිකරනවා ංහරජ කැපපුවා මුතුරාජ වල විනාසයි. දහජගල විනාසයි අර ඉස්වකොට දන ඇන්ගේෙ ක්සින් පයි කියර කඩුලාන පපනවා මේ මහා දැවන්ත මේ අකර දහස් කනන්වලින් දවසකානය සුද්දවෙන්නේ අක්කර දෙක